සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද ඔබ වෙත ගෙන එන්නේ ඔබ කොතරම් ඩයට් කළත්, කොතරම් ව්‍යායාමවල යෙදුණත් ඔබේ ශරීර බර අඩුවෙන්නේ නැත්තේ ඇයි කියලා කියලා දෙන්න. ඒ සඳහා බලපාන හේතු ගණනාවක් තියෙනවා. ඔබ බලන්න ඔබ නිවැරදි පරිදි ඩයට් කරලා එසිට නැත්තම් ව්‍යායාමවල නිරත වුණත් මේ හේතු ඔබට ඇද්ද කියලා ඔබේ ශරීර බර අඩු වී පැවිදෙන්න. මෙවැනි තවත් වීඩියෝ නැරඹීම සඳහා මගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න ලෙස මා ඉල්ලා සිටිමි. අපි බලාපොරොත්තු වන මට්ටමට කෙතරම් ඩයට් කරත්, කෙතරම් ව්‍යායාම් කරත් ශරීර බර අඩු නොවේද? බලපාන හේතු ගණනාවක් තියෙනවා. බොහෝ විට අවුරුදු 35 40 වන පුද්ගලයන්ගේ මෙසේ තමන්ගේ බර අඩු කර ගැනීම ඉතාමත් අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඔබ මොනෑම් හෝ හේතුවක් නිසා දීර්ඝකාලීනව ස්ට්‍රෙස් එසේ නැත්නම් විෂාදී රෝග තත්ත්වයෙන් පෙළෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ ශරීර බර වැඩිවීමක් සිද්ධ වෙනවා. එහිදී සිදුවෙන්නේ විෂාදී තත්ත්වය දිගටම පවතින විට ශරීරයේ කෝර්ටිසෝල් කියන හෝමෝන වර්ගය වැඩිවීමක් සිද්ධ වෙනවා. එම කෝර්ටිසෝල් හෝමෝන නිසා ශරීර බර ගොඩාක් වැඩි වෙන පටන් ගන්නවා. ඔබ දන්නවා සුව නිින්දක් නොලැබෙන අයට ශරීර බර වැඩිවීමක් සිද්ධ වෙනවා. මෙහිදීම සුව නිින්ද කියලා කියන්නේ අවශ්‍ය පැය ගන්න එක දිගටම සුවසේ නිදා ගැනීම. එහිදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ දිනකට පැය 6ක් හෝ 8ක් අතර තබා ගැනීම වැදගත් වෙනවා. තවත් සමහර අය ඉන්නවා එම කාලය නිින්ද සඳහා යෙදුවොත් ඔවුන්ට නිතර නිතර අවදිවීම සිද්ධ වෙනවා. එසේ නැත්නම් ආපසු නිින්ද නොයාම සිද්ධ වෙනවා. අන්න එවැනි තත්ත්වවලදී ඔබගේ ශරීර බර වැඩිවීමක් සිදු වෙනවා. තවත් ශරීර බර වැඩිවීම සඳහා බලපාන හේතුවක් තමයි ශරීරයේ ඉන්සුලින් ප්‍රතිරෝධතාවය වැඩි වීම. ඉන්සුලින් ප්‍රතිරෝධතාවය වැඩි වෙද්දී ඔබ බොහෝ විට තව වසර ගාණක් යන විට දියවැඩියා රෝගී බවටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉන්සුලින් ප්‍රතිරෝධතාවය වැඩි වෙලා තියෙද්දී ඔබ පොතේ ව්‍යායාම කරත් පොතේ ඩයට් ශරීර බර වැඩිවීම තමයි සිදු වෙන්නේ. ශරීරයේ පරිවෘත්තීය ශීඝ්‍රතාවයේ පවත්තා ගැනීම සඳහා වැදගත් වන හෝමෝනය වන තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය ශරීරයේ අඩුවීමත් ඔබගේ ශරීර බර වැඩිවීම සඳහා බලපෑම්. එදීද පොතෙක් ව්‍යායාම කරත් හරියටම ඩයට් කරත් ශරීර බර අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ශරීර බර වැඩිවීම වගේම කොලෙස්ටරෝල් වැඩිවීමත් මේ තයිරොක්සින් මට්ටම අඩුවීම නිසා සිදු වෙන්න පුළුවන්. අවුරුදු 40ක් පමණ වයසට කාන්තාවන්ගේ ශරීර බර වැඩි වෙන්න ගන්න බොහෝ විට ඒට බලපාන්නේ ඔවුන්ගේ හෝමෝනවල ඇතිවන අසමතුලිතතාවය. ඒ හෝමෝන ලෙස ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි ලිංගික හෝමෝන ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව යම් යම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ගවල අතුරු ප්‍රතිඵලයක් ලෙසද ඔබගේ ශරීර බර වැඩිවීම සිදු වෙනවා. මානසික රෝග තත්ත්ව සඳහා භාවිත කරන ඖෂධ, දීර්ඝකාලීන අසාත්මික තත්ත්ව සඳහා භාවිත කරන ඖෂධ වගේම සමහර වකුගඩු රෝග, සමහර අක්මාවේ රෝග තත්ත්ව සඳහා භාවිත කරන ඖෂධ වලින් ශරීර බර වැඩි වෙන්න පුළුවන්. එහිදී එම ඖෂධ වලින් ශරීරයේ යම් යම් හෝමෝන අසමතුලිතතාවයන් ඇති කරනවා වගේම ඇතැම් විටක කෑම රුචිය වැඩි කිරීම මගින් ඔබ ලබා ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වී ශරීර බර වැඩි වෙනවා. ඔබ නිතිපතා ව්‍යායාම කරන කෙනෙක්, ඔබ නිරතුරුව ආහාර පාලනය සිදු කරන කෙනෙක්, එසේ සිටියදී ශරීර බර අඩු නොවීම සිදු වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මා මේ කලින් සඳහන් කර හේතු පවතිනවාද සොයා බැලීම. ඒ සඳහා ඔබ වෛද්‍යවරේ මුණ ගැසී ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඊට තවත් වීඩියෝ නැරඹීම සඳහා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.